ඒ සඳහා ඉතාම අවම පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මීට ඉස්සෙල්ලා අපි දැක්ක කෑගල්ලෙත් මේ වගේ තත්ත්වයක් මත වෙමින් තිබුණා. මේ ප්‍රභේද හඳුනා ගැනීම ඉතා වැදගත් වෙන රට ඇතුළට අලුත් ප්‍රභේදණයක දැන් හොඳ උදාහරණයක් ගන්නකෝ. දැන් දකුණු අප්‍රිකාව ඊයේ දවස්වල ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිත කිරීම తాවකාලික වත්තිටෙව්වා. AI කරපු පරීක්ෂණ වලින් දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා එන්නතින් ඔරොත්තු දීමක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් අපි දන්නවද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රට ඇතුළට ඇවිල්ලාද කියලා? එහෙම දැනගන්න අපිට පහසුකම් තියෙනවද? මේ අතර PCR පරීක්ෂණ දහස් රසායනාගාර තුල ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්ති ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විතරක් මේ වෙනකොට PCR පරීක්ෂණ 5000ක් හෝ 6000කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා වාර්තා දෙන්නට නොහැකිව. ඒ වගේම අනුරාධපුර රෝහලේ මේ වෙනකොට 1500ක වගේ ප්‍රමාණයක් තියෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ ආකාරයෙන් ගත්තාම නැවත වතාවක් PCR පරීක්ෂණ කරගත් නොහැකිව ගොඩගැහිච්ච ප්‍රමාණයක් තියෙන. මේක ලංකාවේ රජයේ රසායනාගාර පද්ධතියේ දහරිතාව පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. මේක පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරන දුර්වලතාවයක්.